ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් NPP එක දිගින් දිගටම කිව්වා ඔවුන් විදේශගත ශ්‍රී ලාංකිකයින් 15 ලක්ෂයක් රට ගෙන්නනවා කියලා ඡන්දෙ දෙන්න. ඉතින් මේක හරි පුදුම කතාවක්. මොකද 15 ලක්ෂයක් රටින් පිට ඉන්න අය ඡන්දෙ දෙන්න ලංකාවට ගෙන්නනවා කිව්වා මම නම් අවදානෙම හිටියා කවුද මේ රටට ඡන්දෙ දෙන්න එන විදේශිකයන් කියලා. මට පේන හැටියට නම් එහෙම විදේශීය රටවල ඉන්න ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් පිටින් ශ්‍රී ලංකාවට පැමිණි බවක් වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් 15 ලක්ෂයක් ශ්‍රී ලංකාවට ඉදිරි සතියේ තුල එන්න කොච්චර ගුවන් යාන ප්‍රමාණයක් ඕන වෙයිද? ඒ 380 කියන ගුවන් යාන මුළුමනින්ම ගත්තත් ගුවන් යාන මට පේන හැටියට නම් කාර් දාස් 500ක් විතර ඕන වෙනවා. දවසකට ගොඩ බාන්න පුළුවන් ගුවන් යාන ප්‍රමාණය බොහොම සීමිතයි. ඒතර ගුවන් යාන 500ක් විතර අපේ ගුවන් තොටුපළවල් දෙකම ගත්තොත් ප්‍රධාන ගුවන් තොටුපළවල් දෙකම ගත්තත් මත්තල සහ කොළඹ මේ කතාව කරන්න බෑ. මේ කාව රවට්ටන්නද මේ කියන්නේ? ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛතාවයක් ලබා දෙනවා කියන එක වෙනස් කරලා බුද්ධාගම කියන තැනට ආගම කියන වචනේ යොදාගත යුතුයි කියලා NPP එකේ නායකයෝ යෝජනා කළා තියෙනවා. ඒතර ඒක නිරාගමික රාජ්‍යයක් හදන්න. ඒක ඊටත් වඩා බහැනකයි නේ නා. ඒවා ලිඛිතව දීලා තිබෙනවා. යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවායි කියලා ඊයේ භික්ෂු සම්මේලනයේදී ස්වාමින් වහන්සේ කෙනෙක් ප්‍රසිද්ධේ ලියවිලි සහිතව ප්‍රකාශ කළා. ඒක එහෙනම් මේ රටේ හැමදෙනාම දැනගන්න ඕනේ මේ NPP එක නැත්තම් JVP එකම දරන මතය ගැන.